අපි ගිසතිය කතාක් කළේ භෞතිකරාශීවල අපි අන්තිමට ඒකකවල භාවිත වන උපසර්ග කතා කළානේ. එහෙම නේද? ඒකකවල පාවිච්චි කළ අන්තිමට වර්ග සෙන්ටිමීටර් වර්ග මීටර් ඒ අතර සම්බන්ධතා ටික තමයි කතා කළේ. පැහැදිලිද? රයිට්. දැන් හැමෝම අහගන්න. දැන් අපි ඒකකවල භාවිත වන උපසර්ග පද කතා කළානේ. ඊට පස්සේ ඒවා ඒකක වල ඒ ටිකනි සාකච්ඡා කළේ නේ. දැන් අපි භෞතික විද්‍යාව ඉගෙනන්න අවශ්‍ය මූලික ගණිතයේ කොටසකුත් තියෙනවා. පොඩි පොඩි කරුණු එකත් එක්කම මම ඕගලන්ට අද දවසේ මූලිකව භෞතික විද්‍යාවේදී මාන සංකල්පයට එනවා. හරිද? මාන සංකල්පය මාන කියන අදහසට එනවා. හරිද? මාන භෞතික රාශී වල මාන කියන එකට එන්නේ. මොකද මේ භෞතික රාශී වල මාන කියන එක තුල අපි අදහස් කරන්නේ. හරිද? හොඳයි, හොඳට අහගන්නකෝ. දැන් මේක ලස්සන්ට පිළිවෙලට අපි අධ්‍යයනය කරන්න ඕනේ. රයිට්. හොඳයි. දැන් මුළු පන්තියම ලස්සනට වාඩි වෙන්න. ඔළු කොඳ කෙලින් තියාගන්න. හරියට වැඩේට ફોකස් වෙමු. හරි. හොඳට මානසිකව කායික සූදානම් වෙමු. හරි. ඇඟේ බර බංකුවට විතරයි. අපි කිසිම කෙනෙක් අම්මුට අත් තියාගෙන ඉන්නේ අපේ පන්තිවල. ඔළු යත ගහගෙන ඉන්නේ පිටිපස්සේ ඩෙස් වලට. මෙහෙම මේ තරහට නෙමෙයි මේවා, මේ මොකද අපේ ඕනම එකකට තියෙනවනේ යම් කිසි අර්ධ ක්‍රමවේදයක්. ඒක තමයි අනුගමනය කරන්නේ. දැන් ඔයගොල්ලෝ ආසයිනේ හැමෝම හොඳට අවසන් හොඳට පාස් වෙන්නේ නේද? මේක ඉවර කරගන්න සාර්ථකව ඒලවල් පටන් ගත්තේ අරමුණකින්නේ නේද? නමුත් අපි ඒ අපි කොහොමද පාස් වෙන්නේ කියන එකට වඩා අපි ඇයි පාස් වෙන්න ඕනි කියන එක අපි අරමුණක් අන්තිමට කියන්නේත් මොකක්ද? අවසානයේ අපේ අරමුණ මේ රට ගොඩ ගන්න ධනවත් කරන ගෞරවනීය පුරවැසියෙක් වෙන. මේ ඔක්කොම ප්‍රශ්න, සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා රට ධනවත් නොවීම තුළ. ඔයගලන්ට මේ සතියන්ත පන්ති එන්න වෙලා තියෙන්නේත් මොකද? රට ධනවත් නොවීම තුළ. තේනවද? සෙල්ලම් කරලා ගඟේ ඇලේ දොලේ නාලා නේද? බයිසිකල් පැදලා දෙමෝපියක ට්‍රිප්ස් ගිහිල්ලා වීකෙන්ඩ් එක ඉගෙන ගත්ත ටික මොනවාද? රිෆර් කරලා නිදහසේ ඉන්න තියෙන වෙලාව නේද? පොඩ්ඩක් ඔළුවට විවේකේ ගන්න ඕන වෙලාව පන්තිවලට යොදලා වාඩි වෙලා ඉන්න වෙලා තියෙනවා. ඇයි ඒ? මුකුත් නැහැ, රටේ දුප්පත්කම. දුප්පත්කම නිසා තරගය නිර්මාණය වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල අවශ්‍යතා යන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. ඒ තරගෙත් එක්ක අපිට වැඩ කරන්න වෙලා තියෙනවා. එතකොට නේද? නිසා එකට සූදානම් වෙන්න ඕන. අපි ලංකා විශ්වවිද්‍යාලයකට එකවර යන්න බැරි වුණත් මොන වුණත් කිසිම කෙනෙක්ගේ අනාගතේ එහෙම අසාර්ථක වෙන්නේ නැහැ. නිශ්චිත වැඩපිළිවෙලක ගියෝ. ලෝකේ ඕන් තරම් අවශ්‍යතා තියෙනවා මට දැනන දේවල්. ඒක නිසා හැබැයි මේක හොඳට කරගත්තොත් ලේසි. නේද? අඩු වියදමකින් ඔබට කරගන්න තියෙන දේ එකම දේ මේක. අර අඩු වියදමින් කරලා එහෙම ගිහලා ස්ටෙප් බයි ස්ටෙප් යන්න තියෙන දේ. තව මෙතත් දිනනවා. මේක තමයි වටිනාම ක්‍රමවේදය මේක. අතතත්ේ ගත්තොත් වටිනාම ක්‍රමවේදය තමයි මේක. හරිද? උසස් වල හොඳට කරනවා, විශ්වවිද්‍යාලවල යනවා, එතනින් එහාට ගිය පමණින් ඉතින් ඔක්කොම ලැබෙන්නේ නැහැ. වැඩ ටික හොඳට කරලා කෙනෙක්ට අරමුණක් තියෙනවනේ, මම දියුණු වෙනවා, මම සාර්ථක වෙනවා, මම ධනවත් පුද්ගලෙක් වෙනවා කියන එක ගැන අරමුණක් බලගැන්විලා තියෙනවනේ. එතකොට තමයි ඒකට යන්නේ. මම තව උදව් කරන කෙනෙක් වෙනවා, මේ රට ධනවත් කරන්න මම හැකි උපරිමයට දායක වෙනවා කියන එක. හරිද?
තමයි මෙතනදී වෙන්න ඕන දේ. හරිද? රයිට්. එතකොට මෙහෙම ගත්තහම හොඳට අහගන්න. හරි. මෙතනදී අපි ගත්තොත් එහෙම හරි. දැන් අපි භෞතික විද්‍යාවේ මාන භෞතික රාශීවල මාන කියන සංකල්පයට එන්නේ. අර්ධ භෞතික රාශීවල භෞතික රාශීවල මාන අර්ධ dimension of physical quantities කියන එක. භෞතික රාශීවල මාන මාන කියන සංකල්ප මාතෘකාවක් දාලා පටන් ගමු. දාන මාතෘකාව විදිහට භෞතික රාශීවල මාන කියලා දාන්න. භෞතික රාශී වල මාන dimensions of physical quantities අපේ ටික ඉංග්‍රීසි වල ටිකක් තියෙනවනේ ඒවත් ගන්න. භෞතික රාශී වල මාන dimensions කියන එක. ඕකේ. හරි. අපි ගමු. දැන් භෞතික රාශී වල මාන ගත්තාම මාන සංකල්පයක් බලමු. මම දැන් කියන එක හොඳට අහගන්න ඉස්සෙල්ලම දැන් ඔගොල්ලෝ ඕලල් වලදී මේ මාන කතන්දරයක් අහලා නැහෙනේ. අතර මේකද අලුතෙන් ඉගෙන ගන්නවා. රයිට්. ඔය ඉස්සෙල්ලම අපි මොනවා වුණත් මතක තියාගන්න දැන් අපිට මොකද්ද අන්තිමේ කියන එක දන්නේ නැහැ. නමුත් ඔළුවේ අපේ තියෙනවා අවසානයේ සාර්ථක කරගන්නවා කියන සිතවිල්ල. සමහරවිට අවසානයේ end එක මොකද්ද කියලා දන්නේ නැහැ අපි ගමනක් යනකොට. අන්තය ගමනාන්තය අපි එකපාරට හරියට මොකද්ද දැන් මෙන්න මෙතෙන්ට යන්න ඕනි කියලා දන්නවා යන විදිය යන මාර්ග මේකේ තියෙන දුෂ්කරතා මොනවද කියන එක දන්නේ නමුත් අපි යන්න පුළුවන් කියන එක විශ්වාසය තියෙනවා අපි ඔළුව හදන්න ඕනේ මේ විදිහට හරිද මට උසස් පෙළ හොඳ රිසල්ට් එකක් ඒ තුනක් කියන එක ගන්න මට පුළුවන් කියන එක ඒක තමයි අවසානය අන්තේ මේ එළෝ ජීවිතේ හරිද ඒක පුළුවන් දෙයක් ප්ලෑන් කළාම පුළුවන් ඒකදී යනකොට නොනැති බාධක මැඩගෙන යන්න ඕන කොහොමද දැන් මෙතනදී භෞතික රාශිය වල මාන කොටස හොඳට පුළුවන් කරගන්න ලෑස්ති අතුස්සන්න භෞතික රාශිය වල මාන පුළුවන් කරගන්න ලෑස්ති අතුස්සනකොට හොඳට මිට මොළවල මෙහෙම අතුස්සන්නේ නිකන් දුර්වලත් නෙමෙයි ශක්තිමත් ඔය දුව භාගයට අතුස්සන්නේ හොඳට මෙහෙම කණේ ගෑවෙන්න ඕන අත හොඳට අතුස්සන්නේ මෙහෙ මොනවද මේ හරිද රයිට් මෙන්න මෙහෙම කණේ ගෑවෙන්න ඕන හැමෝගෙන් බලන්න කණේ ගෑවෙනවද කියලා හොඳට මේ වරදුල්ල දුල උසන කණේ ගෑවෙන කණේ ගෑවෙන අත උස ගන්න පොර දෙනවා අතේ ආබාධ තියෙනවනම් කියන්නේ ඉස්සුවහම අත පයින්නවා එතකොට මට කලින් කියලා තියන්නේ හොඳයි පාත් දාන්න හරිද අත උසනකොට ඒක හරියට අත උස්සන්නේ හරිද කම්මුටත් යන දුව හරිද හරි එතකොට භෞතික රාශී වල මාන දැන් මම අහනවා මාන කතන්දරේ ගත්තාම දැන් මේකේ භෞතික විද්‍යාඥයෝ මේ භෞතික රාශී වල මාන සංකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා යම් යම් දේවල් අධ්‍යයනය ඒ කියන්නේ විශේෂයෙන් භෞතික විද්‍යාවේ විවිධ සමීකරණ තියෙනවා. කීප දෙනෙක් ඉන්නවා කම්මුල්ටක් තියාගෙන ඉතා කැතයි. හැබැයි ප්‍රශ්න අහන සුසුකම් ලැබණයි. ඉන්නකො අත තියාගෙන. හරිද? එතකොට භෞතික විද්‍යාවේ විවිධ සමීකරණ තියෙනවා. සමීකරණවල සමහර වෙලාවට අපිට නිවර්දිභාවය චෙක් කරන්න ඕන. භෞතික විද්‍යාවේදී සමහර අපිට භෞතික රාශි අතර සමීකරණ ගොඩනගන්න තියෙනවා. ඒ සමීකරණ ගොඩනගන්න ගියාම අපිට අවශ්‍ය වෙනවා මේ මාන කියන සංකල්පයේ දැනුම. පොඩි කොටසක්, අලුත් කොටසක් හරිම ලීසි. දැන් මම මේ මාන සංකල්පේ පටන් ගන්නකොට මම මෙහෙම එකක් අඳිනවා. පොඩක් අහගන්න. දැන් මම මෙහෙම රේඛාවක්, හීනි රේඛාවක් මෙහෙම අඳිනවා. මට මේ රේඛාව ඇඳහම ඔබට මේ රේඛාව පේන්නේ ඒක මානද? එහෙම නැත්නම් දිමානද? එහෙම නැත්නම් මේක ත්‍රිමානද? 1 dimension, 2 dimension, 3 dimension. මම මේ බෝඩ් එක ඇඳ ඉර ඔබට පේන්නේ
කොබලන්න ඒකමානෝ පේනා තුස්සන්න බන් මෙයාගේ තියෙන ඒකමානයි 1 dimensions. මේ රේඛාව පේන ඒකමානෝ කියලා තමන්ට තමන්ගේ දේ අනිත් අය බලලා තුස්සන්න එපා. උඹට පේන්නේ අර පුතා අහන්න එපා පුතා අහන්න එපා. ඇහුවනේද උඹට මානේ මොකද්ද කියලා? හරිද? රයිට්. තනින් ඉන්න. නැතනම් ස්ටේජ් එකට ඇවිල්ලා තමයි උත්තර දෙන්න වෙන්නේ. පට්ට ඉන්ඩිවිජුවල් නෑ. ඔබන්න මේක ඒක තමන්ට දැන්නේ දේ. තමන්ට දැන්නේ දේ මේක ඒකමානයි කියලා කියන තුස්සන්න. තමන්ට දැන්නේ දේ මේක පේන්නේ ඒකමානයි 1 dimension. අර කො බලන්න හොඳයි. ඔබන්න මේක පේනවා දිමානව 2 dimension පේනා තුස්සන්න. දිමානව පේනා යතුස්සන්න මේක දිමානව. සමහර දවල්වලට මේක දිමානව පේනවා. හොඳයි. එයාට පේනවා දිගක් පළලක් සහිතව මේක පේනවා. හරිද? මේක පේනවා එයාට දිගත් පේනවා මේකේ පළලත් පේනවා. හොඳ සූක්ෂමයස්. හරිද? දිගත් පේනවා මේකේ පළලත් පේනවා. සමහර අයට කොබන්නේ මේ රේඛාව මං ඇඳ බෝඩ් එකේ ඇඳ රේඛාව ත්‍රිමානව පේනා තුසන්. 3D. දිගත් පේනවා පළලත් පේනවා මේ චෝක් තට්ටුවේ ඝනකමත් පේනවා. කොබන්නේ එහෙම අතුස්සන්. එහෙම අතුස්සන්. චෝක් තට්ටුවේ ඝනකමත් පේනවා 3D. 3 dimension පේනවා. හරි. හොඳයි. එතකොට මේක සාමාන්‍යයෙන් හීන රේඛාවක් නම් ඒකමාන කිව්වත් අවුලක් නැහැ. අර වගේ හොඳ අන්වීක්ෂීය දුරේක්ෂීය ඇස් තියන අය. නේද? ඒ අය එයාට හොඳට මේක ලොකු වෙනවා. හොඳට මෙයාගේ පළලත් එක්ක පේනවා. එයා කිව්ව දිමානයි කියලා. හොඳයි. නරක නැහැ. සමහර අයට මේක ඒකමානුනෙත් නැහැ, දිමානුනෙත් නැහැ, ත්‍රිමානුනෙත් නැහැ. මොන මාන වුණත් මට එකයි කියලා නිකන් හිටපු පෙට්ටගනුත් හිටියා. හරිද? රයිට්. එතකොට ඒ විදිහට සාමාන්‍යයෙන් අපි මේක ඒකමාන කියමු. මම බෝඩ් එකේ ඇඳොත් මේ වගේ නිකන් මේ වගේ රූපයක්, මේ වගේ නිකන් මොනවා හරි රූපයක් මෙහෙම ඇඳොත් මට කියන්නේ මේ රූපේ ඔබට පේන්නේ ඒකමානවද දිමානවද? ආ? දිමාන 2 dimension. නේද? එතකොට දිමාන. එතකොට මම මේ වගේ රූපයක් මං අඳිනවා බෝඩ් එකේ මේ වගේ මේ වගේ මෙහෙම ආකාරයට නිරූපණය වෙන විදිහට මම මේවා එකක් ඇඳොත් ඔබට මේ රූපේ පේන්නේ මොන විදිහටද? ත්‍රිමානවනේ 3 dimension නේ. නික මාන එක මං අදහස් කරන්නේ එහෙම ඇඳි. දේනවද? දැන් සාමාන්‍ය ඔබට අපිට ලෝකයේ මේවට පේන දේවල් ඔබට පේන්නේ ඒකමානවද දිමානවද ත්‍රිමානවද ඔබට මේවට දේවල් පේන්නේ? ඈ? මොනවාද? ත්‍රිමානෝ. දැන් ඔබට මාව පේන්නේ කොහොමද? කොබන්නේ මාව ඒකමානෝ පේනා තුසන්න. මාව පේනවා නිකන් හීනි කෝටුවක් වගේ, ඉරක් වගේ, රේඛාවක් වගේ පේනා තුසන්න බලන්න. එහෙමයි. හරි කවුරුත් නැහැ බොහොම හොඳයි. කොබන්නේ මාව දිමානව පේනා යතුස්සන්න බලන්න. මාව පේනවා නිකන් ලෑල්ලක් වගේ. හරිද? පැතලි ලෑල්ලක් වගේ පේනා යතුස්සන්න බලන්න. මාව දිමානව පේනා මම සර් වෙලා නිකන් ෆ්ලැට් වෙලා සර්. හරිද? රයිට් කොබන්නේ එහෙම පේනා යතුස්සන්න බලන්න. එහෙම පේනවද කාටවත්? නැහැ නේ. කොබන්නේ මාව ත්‍රිමානව පේනා යතුස්සන්න. මාව 3D පේන්නේ දිගක් පළලක් උසස් සහිත වස්සුවක්. පත් වස්සුවක්. හරිද? රයිට්. එතකොට දිගක් පල්ලක් උසස් සහිත වස්තුවල් ලෙස බොහොමයක් අයට එහෙම පේනවා. හරිද? කොබන් මාව නිකන් චතුර්මානව පේන අය තව මොන හරි මානයක් එකතු වෙලා තේනවද? රයිට්. හරි. ඕකේ. එතකොට සාමාන්‍ය අපිට එදිනෙදා පේන දේවල් සාමාන්‍යයෙන් කොහොමද? ත්‍රිමානයි. ඔබ ටීවී එකේ බලනකොට බොහෝ පේන්නේ ඔබට ටීවී එකේ බලනකොට මොන හරි දෙයක් ටීවී එකේ පේන ඇතුලේ දේවල් මොනවද පේන්නේ ඔබට? ටීවී එකේ පේන විදිහ නෙමෙයි මං අහන්නේ. ටීවී එකේ පේන දේවල් කොහොමද පේන්නේ? ටීවී එකේ පේන්නේ කොහොමද? ඒකමානද, දිමානද, ත්‍රිමානද? ත්‍රිමානයි. ඔය ටීවී එක බලනකොට ඇස් ඉදිරි පිට වගේද පේන්නේ? මෙහෙ වගේද? ඈ ත්‍රිමානෝ. ඈ කොබන්නේ ටීවී බලනකොට ඒ 3D ටීවී තියෙනවා වෙනම දෙයක්. සාමාන්‍යයෙන් ටීවී එක බලනකොට ත්‍රිමානෝ පේන අතුසන්. ටීවී එකේ පේන්නේ ත්‍රිමානවද දිමානවද? ආ දිමානෝ පේන්නේ 2 dimension නේ. නෑ සමහර ටීවී තියෙනවා කණ්ඩාර විශේෂ කණ්ණාඩියෙම දාලා බලනකොට 3D පේනවා. හැම එකම බලන්න බෑ. මේ වගේ හදලා තියෙන වැඩසටහන් බලන්න. සමහර ෆිල්ම්ස් තියෙනවා 3D ෆිල්ම්ස් නේ. නේද? ඔය තියටර් සමහර ඒවා තියෙන 3D. ඒතකොට ඒවා බලන්න ගියාම කණ්ණාඩි දෙකක් දාගන්න ඕන. යනකොට කණ්ණාඩි දෙකක් දෙනවා. ඒක දාගෙන තමයි බලන්නේ. ඒක දාගෙන බැලුවම තමයි ඒකේ පේන එක ඉදිරි පිට වගේ පේන්නේ. නේද? 3D. ඒතකොට 3D ෆිල්ම් බලන්න ගියාම සමහර ලාවට ඒක ඉතින් අපි හිතමු මොනවාරි
කඩු පයි අරවා මේ වනිිකන් සටන් කාමී චිත්‍රපටිය බලන්නකොට යුද්ධ කාලේ වගේ චිත්‍රපටි මෙම හෙල්ලක් එවනවා හෙල්ල එවනකොට අර පුද්ජලිකුට වදින්නේ එනකොටමකත් මෙහෙමේනවා හෙල්ල අපිට පේන්නේ අර ෆිල්ම් එක කාට හරි වදින්නේ එක්කෙනට එනකොට අපිට වදිනවාගේ පේන් නේද බලන් ඉන්නකොට අපිට එනවා හෙල්ල එනවා මෙහෙම රයි් මෙතන පපුට වදින්න වගේ අපිට අක්ගාල මොකද වෙන්නේ සීත්‍යකාසේ පාත්වෙනවා අරද නේ වැඩි තියනකොට අපිට වැඩි බොලට් එනවාගේ පේන්නේ වැඩි තියනකොට අපිට වදිනවාගේ පේන්නේ නේ අතගාලත් බලනවා ලේ තියනවා දරේමි හරිද රයිට් එතකොට වැඩි අපිට වදිනවාගේ සමාට අපි සීට් එක ඇසේ පාත් වෙනවා එහෙට මෙහෙට ඇඹර එනවා හෙල් එනවා ගැස් එනවා වගේවත් තියෙනවා කන්නාඩි දෙක වටපිට ගලවල වටපිට බැලුවොත් තව චිත්‍රපටි පේනවා හරිද දේනවාද රයිට් පැහැදිලිද ෆිල්ම් එක බලන්න ගිහිල්ලා හරිද එම් බැලුවාම තව චිත්‍රපටි කියන්නේ තේ හැම හැරෙනවා මෙහෙම හැරෙනවා දඟලනවා උඩ පයින්නවා නාන ප්‍රකාරයව අපිට දකින්න පුළුවන් නේ සමහර ෆිල්ම් හොල් ළමයි 3D කියන්නේ 3D විතරක් නෙමෙයි සමහර අය තියෙනවා 4D 5D 6D 7D 8D කේක ඩයිමෙන්ෂන්ස් ගොඩක් එහෙම කියලා කියන්නේ ලංකාවෙත් ඇතිනේ සමහර චිත්‍රපට හොල් එහෙම තියෙනවා එතකොට දැන් සාමාන්‍ය ෆිල්ම් එකේ ෆිල්ම් හොල් එකේ තියෙනවා මොකද්ද එතකොට අපි හිතමු ෆිල්ම් එක යනවා මොකක් කරත්තයක් යනවා ට්‍රේන් එකක් යනවා වාහනයක් යනවා වලවල් සහිත පාරක යන්නේ ගැස්සි ගැස්සි නේ එහෙම යනකොට අර සීට් එකත් මොකද වෙන්නේ ඒ වාහනේ ගැස්සෙන විදිහට වාහනේ ඇතුළේ ඉන්න කෙනා ඒ කරත්තේ හැරි මොකේ හැරි ඉන්න කෙනා ගැස්සෙන විදිහට සීට් එකත් ගැස්සෙනවා. ඒ විදිහට හදලා තිනවා ভাইබ්‍රේට් වෙනවා. සමහරුන් ඒව ඇතුළේ ඉඳලා බිමට වැටෙනවා. හරිද? රයිට්. ඒ සීට් ගැස්සিলা. නේ? සමහර ඒවා තියෙනවා දැන් මොන හරි අපි තොම් වතුර පාරක් එහෙම යනවා අර ඔරුවක හරි බෝට්ටුවක හරි මොන හරි යන කෙනාට බුන්ට වතුර වදිනු. එතකොට මොකද්ද? ආ ෆිල්ම් හෝල් එකේ හදලා තිනවා ඇතුළේ ඉන්න අයටත් බුන්ට මොනවද වතුර වදින විදිහට. නේ? දොර සීට් වලින් ටක් ගාලා ඒකත් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. අර පොඩි වතුර පාරක් ගාලා මුන්ට වදිනවා. ෆිල්ම් එක බලනකොට නාගෙන ඉන්නේ. හරිද? එතකොට ඒ වගේ වතුර. නිකන් අපි හිතමු දැන් ඔය වගේ සමහර ෆිල්ම් සීන් නිකන් ඔය මේ එක එක දැන් ඔය එක එක ඇනකොන්ඩා වගේ ෆිල්ම්ස්. ඒතර සමහරලාට තියෙනවා නිකන් වතුරේ බැහැලා යනවා නේද? මේ වතුර මීනක් විතර තියෙනවා. වතුරේ බැහැලා යනවා ඇනකොන්ඩල ඉන්නේ වතුරේ. හරිද? එතකොට සමහරලාට ඔම් ෆිල්ම් එකේ පෙන්නවා මෙහෙම බැහැලා යනකොට මොකද්ද? ආ සමහරට අර අර සර්පයා මොකද්ද අර කකුල අස්සෙන් කොහොම යනවා නේ එතකොට ඒ ඒ යනකොට ඒ වගේ චිත්‍රපටි වල තියෙනවා නේ කකුල අස්සෙන් කොහොම සර්පයා නිකන් කකුල ගෑවිලා වගේ යනවා එතකොට අපිත් ෆිල්ම් එක බල බල ඉන්නකොට අපිත් ඉන්නේ මේ මානසිකත්වයේ ඉන්නේ හරිද ඒ මා අර පුතා බය වෙන්න එපා පුතේ අර පුතා අනේ ඇනකොන්ඩා හරිද ඒ පුතා බය හරිද කමුටත් යන දුක් වෙන්න එපා පුතා මේක චිත්‍රපටියක් හරි එතකොට එහෙම එනකොට අර මොකද්ද අර මේ වගේ සර්ප යනකොට අපි ෆිල්ම් හෝල් එකේ ඉන්නකොට ඒකින් අපිට මොනවද හුලම් පාරක් එවලා අර මොනවද මෙහෙම සර්ප යන වගේ දැනෙනවා හරිද එතකොට මෙහෙම අපිට අර සර්පය ඔහොම යනකොට අර සර්ප යන ගතියෙම කකුලට දැන්නවා නිකන් ටක් ගාලා සර්පය අපේ කකුලස්සෙන් ගියා වගේ එතකොට අපි කෑ ගහලා කකුල් උස්සනවා ඉතින් ඒක ඇස්සෙත් කෑ ගහනවා දඟලනවා ඒ වගේ ඒ ෆීලින් එකක් එන විදිහට හදලා තියෙනවා දැන්නවද ඒ වගේ ෆිල්ම්ස් තියෙනවා ෆිල්ම් හෝල් තියෙනවා දැනත් රයිට් වගේ බලලා ඇති ඒ වගේ සිද්ධි. අර සමහර ලංකාවේ ඉතින් කොහොමද සමහර ෆිල්ම් හෝල් පරණේවා තියෙනවා කෙලින්ම 4D 5D වගේ තමයි. කොහොමත් වාඩි වුණාම සීට් එක හැල්ලෙනවා. හරිද? රයිට්. ඒ වගේ නිකන් කොහොමත් වාඩි වෙනකොට බකල් අරේ මේ සීට් උඩ ගිහිල්ලා වැටෙනවා අරවා මේවා තියෙනවා. ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවා. සමහර ඒවා කොහොමත් වහිනකොට එහෙම නිකන් මොකද්ද? වතුර උඩින් වැටෙනවා නැචරල්. ඒව තමයි නියම හරිද හෝල්. සමහර අය කොහමත් ඔය ෆිල්ම් හෝල් වල සීලින් ගැලවිලා ඔය ගෝණි දැල්ලා හරි මේ ගහලා හරිද අපි ඉස්සරහම බලන් ගියා අපිට මතකයි ඒ වෑනකොට කරපොත් හිටපු ගමන් වැටෙනවා හරිද හිටපු ගමන් මීයෝ දුවලා මීයෝ වැටෙනවා හරිද එක එක සත්තු ගරුණ්ඩු අරුමුත් වැටෙන ලාවල් තියෙන තර කෑ ගහගෙන දුවනවා මාර අමුතු අත්දැකීමක් තේනවද අර ඒ වගේ දැන් අර 3D ගතිය අපේ ෆිල්ම් හෝල් වලත් තියෙනවා වෙනම ඒව හදලා නෙමෙයි ස්වභාවයෙන්ම නිර්මාණය වෙලා හරිද හරි මම මේ නිකන් කිව්වේ එතකොට අපිට අහගන්න මේ එතකොට ඒකමාන දිමාන ත්‍රිමාන කියන අදහස. එතකොට අපි මේ විද්‍යාඥයෝ දැන් අපි මෙතන කතා කරන දේවල් තමයි විශේෂයෙන්ම මේ භෞතික විද්‍යාවේ පුතා කාපාට ටී-ෂර්ට් පුතා ඇඟේ බර මෙහෙම ඉන්නේ. අරද කෙලින් ඉන්න. අරද ලස්සනට ඉන්න. අත් දෙක සහැල්ලුවෙන් ඩෙස් එකේ තියාගන්න. තමාර හිතන සර්ටත් ඕන නැති මගුලක් නැහැ අපිට ඕන විදිහට ඉන්න දෙන්නෙත් නැහැ පුදුම ඉරිසි ආකාරයේ හරිද අපිට නිදාසෙ ඉන්න දෙන්නේ නැහැ හරිද වාඩි වෙන්න ඕන විදියක් හැම වෙලෙම කියනවා
හරි. දලසන්ට වාඩි. දැන් අපි භෞතික විද්‍යාවේදී මූලිකව අපි කතා කරන්නේ දැන් මේ අපේ භෞතික විද්‍යාවේ මූලික භෞතික රාශි තියෙනවනේ. දිග, ස්කන්ධය, කාලය, විදුලි ධාරාව, උෂ්ණත්වය, තාපගතික උෂ්ණත්වය, දීප්ත තීව්‍රතාවය, ද්‍රව්‍ය ප්‍රමාණය වගේ මූලික රාශි හතක් කිව්වනේ. හරි. දැන් කවුරු හරි අලුතෙන් ආපු ළමයි මුල් කොටස් මගහැරලා නැහැ නේද? හරිද? පාඩම් ටික පිළිවෙලට යන්න ඕනේ. පාඩම් ටික පිළිවෙලට ඉගෙන ගන්න ඕන. පාඩම් මගහරව ගන්න බෑ. මගහරන නම් එයාගෙ තියෙන රිසර්ච් ගැන කතන්දර යන්නේ නැහැ. එයා කම්මැලියෙක්. හරිද? අලුතෙන් ආපු දරුවෝ මේ දක්වා ඉගෙන ගත්ත ටික පිළිවෙලට කරලා නැත්තම් ගාන්ට මගෙන් පිළිවෙලට ඉගෙන ගන්න සිලබස් එක. මොකද මේක A to Z වැඩ කරන පන්ති. වැටික වග කීමෙන් අවසන් කරන පන්ති. කේලම් නම් අහන්න එපා. හරිද? කෙක් කෙනා දැන් මේ වාඩි වුණා ඉන්නවනේ. කේලම් කියලා බය කරන අය ඉන්නවා. ගත්තොත් ඇනෙනවා. හරි පරිස්සමින් කරගෙන යන්න ඕන. බය කළාම ඕගොල්ලෝ හෙන බයයි. වැඩිය දාගන්න ඍණ. ධනාත්මක දේවල් වලට වඩා ඍණ පටකාලා ඇබ්සෝබ් වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් මෙතනදී අපි කතා කරනවා මේ ස්කන්ධය දිග. හරිද? ස්කන්ධය දිග කාලය කියන ඒවා අපි මූලික භෞතික රාශි තුනක්. සාමාන්‍යයෙන් මේ හරිද? දැන් කිසියම් භෞතික රාශියක් දිග ස්කන්ධයේ කාලය නැත්නම් ස්කන්ධයේ දිග කාලය යන මූලික භෞතික රාශි වලට සම්බන්ධ වෙලා තියෙන ආකාරය දැක්වෙන දිග ස්කන්ධයේ කාලය යන මූලික භෞතික රාශි වලට සම්බන්ධ වෙලා තියෙන ආකාරය දැක්වෙන සංකේතාත්මක ප්‍රකාශනයක් තමයි පුතාලා මාන කියලා කියන්නේ. අර්ධ දිග ස්කන්ධයේ කාලය යන මූලික භෞතික රාශි වලට සම්බන්ධ වෙලා තියෙන ආකාරය දැක්වෙන සංකේතාත්මක ප්‍රකාශනයක් අපි කියනවා මාන කියලා. මාන ප්‍රකාශන කියලා කියනවා. එතකොට මේ මාන හඳුන්වනකොට අපි විශේෂයෙන් ඇත්තටම මෙහිදී කතා කරන්නේ මේ නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාවේ මාන පිළිබඳව. නිව්ටෝනියන් මෙකැනික්ස් කියලා කියනවා. නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාව සයිසැක් නිව්ටන් විද්‍යාඥ විසින් ඉදිරිපත් කරපු අර්ධ භෞතික විද්‍යා සංකල්ප තමයි මෙතනදී කතා කරන්නේ. අර්ධ ඒ නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාවේදී මූලික භෞතික රාශි පුතා මේ මෙන්න පුතා අර්ධ දිග ස්කන්ධයේ කාලය තමයි ඒකත් එක තියෙන ගොඩක් බැඳෙන්නේ දිග ස්කන්ධයේ කාලයත් එක්ක. එතකොට මේ දිග ස්කන්ධයේ කාලය නැත්නම් ස්කන්ධයේ දිග කාලය කියන භෞතික රාශි නිරූපණය කරනකොට අර්ධ ස්කන්ධය කියන එකේ මාන ගන්නකොට ලියන විදිහක් තියෙනවා. ස්කන්ධය මාන ලියනකොට අපි භෞතික රාශියේ මාන ගන්නවයි කියන එක අදහස් කරන්න මේක කොටුවරහන් තුල ලියනවා. එතන මැස් කියන එකෙන් ස්කන්ධය කියන එක අපි සංකේතවත් කරන ඉංග්‍රීසියෙන් මැස් කියන එක. එතකොට ඒක කැපිටල් M වලින් සංකේතවත් කරන කොටුවරහන්. සාමාන්‍ය කොටුවරහන් තුල ලිවීම අත්‍යවශ්‍ය නැහැ. අපි M කියලා දානවා. එතකොට ස්කන්ධය කියන එක මාන සංකේතවත් කරන අක්ෂරය තමයි කැපිටල් M. අතර දිග කියන එක අපි දිග කියන එක ගත්තොත් length. දිග කියන එක length කියන එකෙන් සංකේතවත් කරන්නේ capital L. එතකොට ওই විදිහට මේකේ L කියන සංකේතය දානවා. ඊළඟට කාලය. අර්ධ කාලය ගත්තාම කාලය ගත්තොත් ඒක time කියන එකෙන් මෙතන සංකේතවත් කරනවා මෙහෙම T. ඔය ආකාරයට T. අර්ධ ඒක සංකේතවත් කරන්නේ මේ විදිහට T. දිග ස්කන්ධය හා කාලය. අර්ධ දිග ස්කන්ධය හා කාලය ස්කන්ධයේ දිග කාලය ඔය විදිහට M L T. මේ M L T කියලා කියන්නේ මාන සංකේතවත් කරන අක්ෂර. අපි උසස් පෙළට විශේෂයෙන් කතා කරන්නේ මේ දිග ස්කන්ධය සහ කාලය සම්බන්ධ වන මාන විතරයි. දැන් ගණගෙන යනකොට තේරි පියවරෙන් පියවර. හරිම ලේසි. අර්ධ බය වෙන්න එපා කිසිවකට. අලුත් දේවල් ඉගෙන ගන්නකොට තමයි බ්‍රේන් එකට හොඳ. ඒවා පිළිවෙට ලස්සනට ඉගෙන ගන්න. අර්ධ එතකොට එක දෙයයි තියෙන අවසානයේ මම මේක සක්සස් කරගන්නවා සාර්ථක කරගන්නවා කියන එක. හරි. එතකොට ස්කන්ධය දිග කාලය කියන මූලික භෞතික රාශි තුන ගැන අපි කතා කරන්නේ. අර්ධ දිග ස්කන්ධයේ කාලය. හොඳයි. එහෙනම් මෙහෙම අපි මාන කියලා නේ දැම්මේ මාතෘකාව අපි මෙහෙම පටන් ගමු. හරි. ලියන්න මෙහෙම. හරි.
ලියන්න කිසියම් භෞතික රාශියක් කිසියම් භෞතික රාශියක් කිසියම් භෞතික රාශියක් ස්කන්ධයේ දිග සහ කාලය නැත්නම් ස්කන්ධයේ දිග සහ කාලය යන ස්කන්ධයකම දිග සහ කාලය යන මූලික භෞතික රාශී වලට ස්කන්ධය සහ දිග සහ කාලය යන මූලික භෞතික රාශී වලට සම්බන්ධ වී ඇති ආකාරය දැක්වෙන සම්බන්ධ වී ඇති ආකාරය දැක්වෙන සම්බන්ධ වී ඇති ආකාරය දැක්වෙන සංකේතාත්මක ප්‍රකාශනයක් සංකේතාත්මක ප්‍රකාශනයක් එම භෞතික රාශියේ මාන ලෙස එම භෞතික රාශියේ මාන ලෙස එම භෞතික රාශියේ මාන ලෙස හැඳින්වේ. එම භෞතික රාශියේ මාන ලෙස හැඳින්වේ. රයිට් මාන ලෙස හැඳින්වේ. අතර ඉංග්‍රීසි මීඩියම් අයට සපෝට් එකක් විදිහට ඒක ස්ක්‍රීන් එකේ යනවා. එතකොට ඔන්ලයින් ඉගෙන ගන්න ළමයින්ටත් මම කියන එක ඇහෙනවා සිංහල මීඩියම් අයට ඒ විදිහට. ඉංග්‍රීසි මීඩියම් අයටත් ස්ක්‍රීන් එකේ යනවා. ඒක ගලපලා ලියන්න පුළුවන් කැමති විදිහකට තමන්ගේ නෝට් එක සිංහල වලින් හෝ ඉංග්‍රීසි වලින් හදා ගන්න පුළුවන්. හරිද? ඒ සපෝට් එක යනවා. මොකද ඉංග්‍රීසි මීඩියම් ළමයිනුත් ගොඩක් සම්බන්ධ වෙනවා මේ පන්ති වලට. ඉතින් ඒක ඇත්තට හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේම ඒ බෑ ළමයි හොඳ රිසල්ට්ස් හදා ගන්නවා වැඩ කරලා. මොකද මේ වැඩ ප්‍රමාණය කළ යුතු වැඩ ප්‍රමාණයක් තියෙනවනේ සංවිධානාත්මක. හරිද? ඒ වැඩ ටික ඔයගලන්ට විස්තරාත්මකව මේවා කෙරෙනවා. ඉතින් ඔබ දන්නවා. එහෙනම් වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. ඒතර ස්කන්ධයේ දිග කාලය. හරිද? දැන් මෙහිදී මතක තියාගන්න විශේෂයෙන්ම මෙහිදී අපි මේ නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාවට අදාළ මාන පිළිබඳව සලකා බලන්නේ. පොඩි තරු ලකුණක් දාලා ලියන්න මෙහිදී. ලියන්න මෙහිදී. නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාවට අදාළ මාන පිළිබඳව නිව්ටෝනියන් මෙකැනික්ස් කියන එක. මේදී නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාවට අදාළ මාන පිළිබඳව මේදී නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාවට අදාළ මාන පිළිබඳව සලකා බලයි. මේදී නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාවට අදාළ මාන පිළිබඳව සලකා බලයි. මෙහිදී නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාවට අදාළ මාන පිළිබඳව සලකා බලයි. හරි. දැන් නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාවේ මූලික භෞතික රාශි තුන වන්නේ ස්කන්ධයේ දිග සහ කාලයයි. හරිද? දිග ස්කන්ධයේ කාලය. රයිට්. ඕකේ. ඊළඟ තරුව දාලා ලියන්න. නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාවේ නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාවේ මූලික භෞතික රාශි තුන වන්නේ නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාවේ මූලික භෞතික රාශි තුන වන්නේ නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාවේ මූලික භෞතික රාශි තුන වන්නේ ස්කන්ධය කමා දිග සහ කාලයයි. ස්කන්ධය කමා දිග සහ කාලයයි. හරි. දිග ස්කන්ධය හා කාලයයි. හරි. එතකොට ඒ විදිහට නිව්ටනීය යාන්ත්‍ර විද්‍යාවේ මූලික භෞතික රාශි තුන වන්නේ ඔය ආකාරයට දිග ස්කන්ධය සහ කාලය. හරිද? මෙතන mass length and time කියන එක. දෙක ස්කන්ධයේ සහ කාලය. දැන් ඒවායේ මාන මෙන්න මෙහෙම පහත පරිදි සංකේතවත් කරනවා. ඉදිරිපත් කරනවා. ඊළඟ තරුව දාලා ලියන්න. ඒවායේ මාන
පහත පරිදි සංකේතවත් කරයි. ඒවායේ මාන පහත පරිදි සංකේතවත් කරයි. ඒවායේ මාන පහත පරිදි සංකේතවත් කරයි. ඒවායේ මාන පහත පරිදි සංකේතවත් කරයි. අර ඒවායේ මාන පහත පරිදි සංකේතවත් කරයි. අර එනම් මෙහෙම ලියන්න. මේ තියෙන ස්කන්ධේ මාන කියන එක තමයි මෙහෙම ලියවෙන්නේ. මෙතන ලියන්න ස්කන්ධය. ඉස්සල ස්කන්ධේ ලියමු. ස්ක්‍රීන් එකේ ලෙන්ත් කියන ඉස්සල තියෙන කමන ස්කන්ධේ ලියමු. ස්කන්ධේ මාස්. මෙතනදී M කොටු වරහන් තුල දානවා සාමාන්‍යයෙන්. එතන කැපිටල් M. එහෙම දාන එක අත්‍යවශ්‍යම නෑ කැපිටල් M එක. ඊළඟට දිග ලෙන්ත් කියන එකෙන් කැපිටල් L. ලෙන්ත් කියන එකෙන් කැපිටල් L. එතකොට කාලය ටයිම් කියන එකෙන් කැපිටල් T. අරේ අතර ස්කන්ධයේ කැපිටල් M දිග L ඊළඟට කාලය T ටයිම් කියන එකෙන් සාමාන්‍යයෙන් මාන ඉදිරිපත් කිරීමේදී මේ සාමාන්‍යයෙන් අපි මේවා ඒ මාන සංකේතවත් කරන අක්ෂරය කොටු වරහන් තුල ලිවීම සාමාන්‍ය සිරිත. නමුත් එහෙම ලිවීම අත්‍යවශ්‍ය නැහැ. එකක් ඒක. හරිද? එහෙම ලිවීම අත්‍යවශ්‍ය නැහැ. එකක් පොඩි තරුවක් දාලා යන්න. හරි. ලියන්න තරුවක් දාලා යන්න. සාමාන්‍ය මාන ඉදිරිපත් කිරීමේදී සාමාන්‍යයෙන් මාන ඉදිරිපත් කිරීමේදී තමාන ලිපීමේදී මාන ඉදිරිපත් කිරීමේදී LMT MLT හරි ගන්න M, L, H, T, capital T ML H, capital T කොටු වරහන් තුල ලිවීම ML H T කොටු වරහන් තුල ලිවීම සාමාන්‍ය සිරිත වේ. කොටු වරහන් තුල ලිවීම සාමාන්‍ය සිරිත වේ. නමුත් එසේ ලිවීම අත්‍යවශ්‍ය නොවේ. නමුත් එසේ ලිවීම අත්‍යවශ්‍ය නොවේ. නමුත් එසේ ලිවීම අත්‍යවශ්‍ය නොවේ. අර එතකොට එහෙම ලියන එක අත්‍යවශ්‍යම නැහැ. හරිද? සාමාන්‍ය ගොඩක් කලකට අර එහෙම ලියන්න ගියාම ටිකක් කරදර හැම වෙලේම නෑ බෑ බෑ මේ වචනෙන් ලියනකොට නම් අනිවාර්යෙන් දැන් ස්කන්ධය කියන එක කොටු වරණක් තුල දැම්මම මෙතන අදහස ස්කන්ධේ මාන සලකනවා. දිග දාලා කොටු වරණක් දැම්මම හරිද? මෙතනදී ඒක අදහස මෙතනදී මේ ස්කයි බ්‍රැකට් එක දැම්මම අදහස එතනදී මාන සලකනවා කියන එක. ඉතින් සාමාන්‍ය මෙහෙම ලියනකොට දැන් අපි ගොඩක් කලකට MLT ඒ විදිහට ලියනවා. සමහර ප්‍රශ්නවලදී MLT කොටු වරහන් තුල දාලා ලියනවා. ඉතින් මානම ලියන්න දෙන්නේ නැහැ නේ තනිකර මුළු ප්‍රශ්න පත්‍රයේ පුරාවට. අපි නිකන් ටෙස්ට් එකක් දුන්නොත් ඉතින් මේකෙන් මාන වලින් අපේ රචනා ගණන් අස්සේ චූටි තැන් වලට මේ නොලෙජ් එක වැදගත්. අනිත් එක තමයි බහු වර්ණයක් අනිවාර්යයෙන්ම මාන වලින් බොහොමයක් අවුරුදු වල එනවා. හරිද? සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම වගේ එනවා කලාතුරකින් අවුරුද්ද තමයි වෙනස් වෙන්නේ. ඒතර මාන concept එක අපිට වැදගත්. දැන් මේ අලුතෙන් ඉගෙනගෙන යනකොට දැන් ඒල් වලට හුරු වෙන්න එපා. හරිද? අවශ්‍ය ටික ගන්නට කරගෙන. හරි. එතකොට ওই විදිහට. හරි. දැන් ඔය මේ MLT කියලා කියන්නේ භෞතික රාශි වල මාන නෙවෙයි. ස්කන්ධයේ දිග සහ කාලයේ මාන නෙවෙයි MLT කියලා කියන්නේ. MLT කියලා කියන්නේ ස්කන්ධයේ දිග සහ කාලයේ මාන සංකේතවත් කරන අක්ෂර විතරයි. අක්ෂර විතරයි. ඒවා සිම්බල්ස්. එතකොට ගත්තාම මතක තියාගන්න සංකේත විතරයි. එතකොට මාන කියලා ගන්න මේ භෞතික රාශිවල දර්ශකය. මෙන්න මේ දර්ශකය. මෙන්න මේ දර්ශකය. මෙතනදී එක දාන්නේ නැහැ. ඉතින් M වල එක, මෙතන L වල එක, එක තියෙනකොට L එක විතරක් දාන්නේ නැහැ. මාන කියලා සංකේතවත් කරන්නේ ඒවැය දර්ශකය. හරි? මාන කියලා සංකේතවත් කරන්නේ ඒවැය දර්ශකය. ඒක නිසා අපිට ඒක වැදගත් එතනදී. ඒක. ඒකත් පොඩ්ඩක් වැදගත් කියලා දාලා ලියන්න පොඩි නෝට් එකක් විදිහට. වැදගත් කියලා දාලා ලියන්න නැත්නම් සටහන කියලා හරි කමන්නේ නැහැ. වැදගත්.
යන මෙහිදී යන මෙහිදී MLHT යනු මෙහිදී Mකැපිටල් L MLHT යනු දිග ස්කන්ධය හා සරි ස්කන්ධයේ දිග සහ කාලයේ ස්කන්ධය කමා දිග සහ කාලයේ මාන නොව ස්කන්ධයේ දිග සහ කාලයේ මාන නොව මාන සංකේතවත් කරන අක්ෂර පමණි මාන සංකේතවත් කරන අක්ෂර අක්ෂර කියන්නේ අකුරු මාන සංකේතවත් කරන අක්ෂර පමණි මතකද යන ස්කන්ධයේ දිග සහ කාලයේ මානවන්නේ ඒවායේ දර්ශකයයි ඒවායේ බලය ඒවායේ දර්ශකයයි දැන් මෙතනදී ස්කන්ධයේ දිග සහ කාලයේ මානවන්නේ මානවන්නේ MLHT වල MLHT වල MLHT වල දර්ශකයයි MLHT වල දර්ශකයයි හරිද ඒ දර්ශකය තමයි එතනදී මාන වෙන්නේ හරි MLHT වල දර්ශකය. දැන් එතකොට හරි. දැන් අපි ඊළඟට කතා කරනවා මෙහෙම. මේ ව්‍යුත්පන්න භෞතික රාශී වල පුතාලා අපි කතා කරන ඊළඟට මේ ව්‍යුත්පන්න භෞතික රාශී වල මාන ව්‍යුත්පන්න භෞතික රාශී වල මාන ටික කතා කරනවා. ව්‍යුත්පන්න භෞතික රාශී වල මාන මොනවාද මේ ව්‍යුත්පන්න? හරිද? එතකොට අර dimension of derived physical quantities ගැන තමයි කතා කරන්න යන්නේ ව්‍යුත්පන්න. මාතෘකාවකට එන්නේ. දැන් මෙහෙම ව්‍යුත්පන්න භෞතික රාශී වල මාන. ව්‍යුත්පන්න භෞතික රාශී අතර තියෙන්නේ ගොඩක් supplementary units නෙමෙයි මොකද්ද? derived physical quantities කියලා වෙන්න ඕන. dimension of හරි. එතකොට supplementary නෙමෙයි derived physical quantities වෙන්න ඕන. හරි. හරි. මෙතන ගන්න මෙතනදී ව්‍යුත්පන්න භෞතික රාශී වල මාන. හරිද හරිද? dimensions of derived physical quantities. හරි. එතනදී ඒක හදලා තියෙනවා තනදී අර ඉර කපලා රයිට් පැහැදිලිද රයිට් සීතලයි නේ චිත්ත කියන්නේ සීතලයි කියලා නේ කොබන් සීතලයි අත උසන් මට දැනෙනවා හරි මේ අපඩයි සීටි කැජස් කරමු හරි සර් AC පොඩ්ඩක් වැඩි ගස් ලගේ පැත්තේ අඩු කරා. හැමදාම අඩු කරන්නලු බොහොම. අද විතරක් නෙමෙයි බොහොම හොඳයි. ගැල්ලමන්ට සීතල වැඩි. පුතාලට කොහොමද? ඕකේ. පුතාලට සීතලයි උස්සන්න බලන්න සීතල පුතාලා. ආ පස්ස සීතලයි. පස්ස කියන්නේ පන්ති පිටිපස්ස. හරිද? හරි. පුතා පොඩ්ඩක් පස්සත් ප්‍රශ්න කරන්න. හරි. එතකොට ඕකේ අර නේද බල අපි අඩු කරමු ඉස්සරහ ගැල්ලම් පැත්තේ ඔය පොඩක් හිට ඒ කියන්නේ රයිට් ඕකේ නේ සීතලයි වෙන්නේ නැති නේ පුතා දෙන්නක බලන්න හරි ඕකේ දැන් හරි
අර දැහන මේ පොතෙක් මං අහලා තියෙන විදිහට මාන තුනයි දිග පළල උස අරද එතන දිග පළල උස කියලා කියන්නේ එතන දිග පළල එක දිග තමයි තියෙන මාන දැන්ට මාන කීයක් වාගෙන තියෙනවද මම දන්නේ නැහැ ළමයි අරද අපිට භෞතික රාශිය ගන්නකොට ෆිසිකල් ක්වොන්ටිටිස් වල අපි ඔක්කොම මාන ගන්න නැහැ දැන් අපි උෂ්ණත්වය ගත්තොත් මාන සංකේතවත් කරන්නේ තීටා විදුලි ධාරාව ගත්තොත් අයි ඉතින් අපි මේ බෑ මාන එලෝල්දි කතා කරන්න යන්නේ නැහැ අපි ගන්න අර මොනවද නිව්ටෝනියන් මෙකැනික්ස් වලට නිව්ටන් යාන්ත්‍ර විද්‍යාවට අදාළ මාන විතරයි සාමාන්‍යයෙන් කාලයත් මානයක් කරගන්නවා ඒ චතුර්මාන ගන්නකොට කාලයේ මාන කරගන්න අවස්ථා තියෙනවා විවිධ දැන් මේ අර මාන වර්ග තියෙනවා දැන් අර දැන් සාමාන්‍යයෙන් අපිට මේ ත්‍රිප් දැන් මම ඔය ඉස්සර පොතක් කිව්වා ෆ්ලැට් වර්ල්ඩ් කියලා අර පැතලි ලෝකය කියලා එතන පැතලි ලෝකයේ ඉන්න කෙනෙක්ට ෆ්ලැට් වර්ල්ඩ් කෙනෙක්ට 3D එක පේන්නේ අරද 3D world එකේ ඉන්නක 4D පේන්නේ නැහැ. ඒ කියන්නේ කාලයේ අවකාශයේ මානයක් කරගත්තාම ඒක අපිට පේන්නේ නැහැ. හරිද? එතකොට මේ මාන සංකල්ප ඉතින් මේවා ගොඩක් දේවල් තියෙනවා. දැන් විවිධ මාන සමාල්ලාට අපිට මේ අවකාශයේ තියෙන සමහර දේවල් අපේ මානවලට මැච් වෙන්නේ නැතුනම් අපිට ඒක පේන්නේ නැහැ. හරිද? මාන කියන්නේ අපේ මානේ නෙවෙයි තියෙන්නේ. ඉතර වෙන ජීවීන් දැන් පිටසක්වල ජීවීන් එහෙම ඉන්න පුළුවන් අපේ ඩයිමෙන්ෂන්ස් නෙමෙයි තියෙන්නේ. වෙන වෙන ඩයිමෙන්ෂන්. මේ වැඩි හිතන්න යන්න එපා. හරිද? හිතුවත් අවුලක් නැහැ. එතන කට්ටිය හිතන්න. දැන් සමහරවිට අපි පොත් කියනකොට පොත්වල එක එක දේවල් දැනෙන විදිහට දිනවනේ. ඒතර අපි පොත වෙන්න එපා. පොතෙන් යමක් ගන්න ඕන. කියවීම අනිවාර්යෙන් හොඳ දෙයක්. කියවන එක, ඔළුවට ගන්න එක, හිතන එක, තර්කන එක, ඒ දෙක. දැන් අපි මේ ෆිසිකල් ක්වොන්ටිටිස් වල භෞතික රාශී වල මාන කන්සෙප්ට් එකක් කතා කරන්නේ. තේනවද? මේ ඔක්කොම අවසානයේ නිකන් මේ තරංගත් එක, වේව්ස් එක බැඳෙන මේ භෞතික විද්‍යාව කියන්නේ මාත් පට්ට ලස්සන සබ්ජෙක්ට් එකක්. මේක ගණන් ගන්නකොට බ්‍රේන් එක එක්ස්පෑන්ඩ් වෙනවා හිතන පරාසය පුළුල් වෙනවා දැන්ද ගණන් හදලා ඊට පස්සේ ගණන් හදන එකත් අපි ප්‍රැක්ටිස් කරලා පේපර් වල ලකුණු ගන්නත් ඕනේ ඒකේ thinking process එකත් අපි අල්ල ගන්න ඕනේ ඊතන life එකට හරි වැදගත් දැන් ලෝකේ ගොඩක් දියුණු වෙන මිනිස්සු දැන් අලුතෙන් ටෙක්නොලොජි එකත් එක්කනේ යන්නේ එහෙම කෙනාම ඒතර physics තමයි main subject එක ඒකත් එක තමයි thinking process එක ඇති වෙන්නේ කෙනෙක්ගේ ඊතන පරාසය ඒකත් එක ඕගලන්ට ලකුණු අතර ඉන්න ඕනේ නම් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්න ඕනේ ටියුට් පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න තුන් හතර වතාව ගණන් හදන එක වේගය හදන එක half time වලට speed කරන එක වේගෙන් වේගෙන් ලියලා ලිඛිත වැඩ වලට හුරු වෙන එක එතකොට subject එක normal වෙනවා. ඒතර ඒකත් වෙනවා අපේ මොකද අපිට කොච්චර වුණත් අපේ ලකුණු මත අපේ ඔළුව අවුල් වෙනවන්නේ ලකුණු ඕනේනේ අපිට. ඒකත් එක්කනේ ලකුණු ඕන නම් practice එක ඕනේ. තේනවද? ඒකත් එක්කම නිකන් ස්වභාව ධර්මින් සිද්ධිත් එක හිතන්න. හරිද? දැන් සමහර අය ඉන්නවා ගොඩක් දේවල් කියවන අරව මේව කරනවා කල්පනා කරනවා practice එක අඩු කරනවා. මම එහෙම ළමයි දැකලා තියෙනවා. හොඳයි බ්‍රේනි මාර වටිනවා. ඉතින් විභාග පාස් වෙන්න පොඩි අපහසුතාව තියෙනවා. දැන් නව නිර්මාණ කරන පාසල් වල දරුවෝ ඉන්නේ සමල්ලවට. හෙන නිර්මාණ කරන එළි වෙනකන් හිතලා. සමහරට ඒගොල්ලෝ වැඩි කාලයක් ගන්න අරක හිතන්න. සමහරට විභාග ලොකුවට කරගන්න බැරි වෙනවා. ඉතින් ලංකාවේ සිස්ටම් එකට විභාග කරගන්නත් ඕන අර දරුවෝ හරි වටිනවා. අලුතෙන් හිතලා නිර්මාණ විවිධ ඒවා කරනවා. නම් බලන්න ඉස්කෝලේ කින්නේ මේ නිර්මාණ කරන කෙනෙක් ගොඩක් කලකට සයන්ස් කරන වනද? නැහැ සමහරට ඕල් වල හොඳට පාස් වෙන්නෙත් නැහැ. ඒතර ඉස්කෝලෙන් එයාව අර විදිහට ફોકસ කරන්නේ නැහැ. දෙක තුන බැලන්ස් කරලා උඩට ගේන්න. ඒතර එයා සයන්ස් කළොත් විශේෂයෙන් මැක් සයන්ස් බයෝ සයන්ස් හරි කළොත් එයාට ලොකු සපෝට් එකක් එයාගේ නිර්මාණශීලීත්වය තුළ උඩට යන්නේ. නේ? නව නිර්මාණ හැකියාව ළමයින්ගේ ඒ පැත්ත ඩෙවලොප් කරලා අරගෙන එයාගේ අර ඒ විභාගවල පැත්තත් හදන්න ඕන. බලලා එහෙම හැදුවාම එයා ගොඩක් උඩට යනවා. ඒ පැත්තත් වැදගත්. නිර්මාණත් එක්ක තේනවද? හරි. ඉතින් ඒක නිසා සමහර නව නිර්මාණ කරුවෝගේ ජීවිත ඒ ලොකුවට උඩට මතුවෙන්නේ නැති වෙන්න පුළුවන් ලංකාවගේ ඇතුළක. වෙන රටවල නම් යුනිවර්සිටිස් වලට අරගෙන ඩිරෙක්ට් ගන්නවා. ඒ ලොල් පාස් වුණා දරුවා මේ ඕවා බලන්නේ වෙන රටවල. සමහර රටවල එයාගේ හොඳ හැකියාවක් තියෙනවා නම් කෙලිම යුනිවර්සිටි එකට තීරණය කරලා ගන්නවා. අපේ ගත්තොත් කෑ ගහනවා විභාග පාස් වෙච්ච නැති අය ගත්තා කියලා ස්ට්‍රයික් කරනවා එළියට දාන්න හදනවා අපහසුතාවපත් කරනවා. මම මේ රට ඇතුලේ පුදුම වැඩිපුර දැකලා තියෙනවා මේක හොඳ රට වුණාට මිනිස්සු සමාල්ලාට හරීම කුහකයි. එහෙම දේවල් තියෙනවා. මිනිස්සු නිකන් තව කෙනෙක්ගේ දියුණුවට දක්ෂතාවලට තැන දෙනවා හරි අඩුයි. එහෙම ඒවා තියෙනවා. එහෙම කෙනෙක්ගේ එක එක හැකියා මේ විභාග පාස් වීම කියන්නේ එක දෙයක්. වෙන රටවල දි ගන්නවා පොඩි ළමයි පාව කෙලිම යුනිවර්සිටිස් වලට ගන්නවා. හරිද? කෙලිම හාවර්ඩ් අරවා මේ යාගේ වෙනම ටැලන්ට් තියෙන දැක්කොත් ගන්නවා. හරිද? ඒ අරගෙන යා හොඳට උපමට්ටම් කරලා අරගෙන ඉස්සරහට යාගේ ගෙනියනවා.
තැන එහම ලෝක ඕන්ටන අවස්සාතින ම වීඩියෝසුත් හදල තිනේ වගේ ඕන පස පෙන්න්න. තැනවද ඒවගේ එන දුපත් රටවල හි නැකයා තියන ළමයි අලුත් දේවල් කරපු දරුව එ මරගන ඉස්සරහට ගෙනන පවස්සා තියනවා. හරි වීඩියෝ මාලාවක් එම හදල තියෙන අරද ඒ වගේ සිද්ධි මොටිවේෂන් සොල්ට. හරි එතකොට හරි දැ බෞතික රාශීවල මාන අපි ව්‍යුත් පන්න බෞතික රාශීවල මාන මෙයටතේ කතා කරන්න යන්නේ අරය පිස්සල්ලම එතකොට බලමු දැන් ව්‍යුත් පන්න බෞතික රාශීවල මාන ගන්නකොට මෙ ලියන්න එපා පොඩහගන්න පලවිනික මම ගන්නවා මේ විදිහට. අපි හිතම ව්‍යුත් පන්න බෞතික රාශියයක්නේ වර්ගඵලය ඒරිය එයාගේ මාන ම කොටුවරහන් දාන මාන සංකේතවත් කරන අදහස දැම වර්ගපලල්ල කොටුවරන් දැම අදසයාගේ මාන. එතකොට මෙතනගත්තොත් මෙතනැති දිගේ මාන වර්ගඵලය ලැබෙන්නේ දිග වැඩිකිරීම පලල දිගේ මාන වැඩි කරන්න ඕන පලලේ මානවලි. තර දිග කියන්නේ මෙතනදී එල් ලෙන් පලල කියන්නෙත් එල් ඇතර එල් ඉන්ට එල් කෙලකැන් එල්ස්කඩ් එල් වර්ග ඇතර දිගෙහි දැන් අර වර්ගඵලය කියනකොට මංකවන දිමාන කියල ඒ ම කොටුවක් ඇදර වර්ගඵලයක් පෙන්වහම දිමාන කිව්වන්නේ. ඒ දිමාන කිව්වනං මෙතන එල්වරක් එල් එල් වර්ගනං අන්න මේ තියනෙ දිගට මකක්ද වර්ගඵලයට දිගෙහි කීවිනි මානයේද දෙවන මාන මෙන්න මේක තමයි දර්ශකය තමයි මෙතන මානය කියල කියන්න. ඔතර වර්ගඵලයට දිගෙහි අරද වර්ගඵලයට දිගෙහි කීවිනි මානයේද තියන් දෙවන මානය තියන. අරද වර්ගඵලයට දිගෙහි දෙවන මානය තියන. අද එල් වර්ග කියන එක වර්ගඵලයට දිගෙහි දෙවන මානය අර්ද ඔය විදියට අර එනම් අපි පලවිනික ලියමු අංකක දාල ලියන්න වර්ගඵලය කියලා මෙ කොටුවරහන් දාළම ලියන්න වර්ගඵලය කියන්න දිග වැඩිකිරීම පලල දැබියුත් පණ භෞතික රාශීවල මාන එතකොට බියුත්පන්න භෞතික රාශීවල මාන ගත්තහම් මෙතනදී වර්ගඵලය දිග වැඩිකිරීම පලල ලිවද එල් වරක් එල් එල් වර්ග ඒකැන්නේ වර්ගඵලයට දිගෙහි නිකම් පොඩි තරුවත් දල් යන්න යටින් වර්ගඵලයට දිගෙහි දෙවන මානය පවති වර්ගඵලයට දිගෙහි දෙවන මානය පවති වර්ගඵලයට දිගෙහි දෙවන මානය පවති. එක 2-dimensions කියන්නේ අර ඊළඟට දෙවෙනි එක ගත්තාම අපි ගත්තොත් දැන් පරිමාව ගමු. පරිමාව කියලා කියන්නේ මෙතන ගත්තාම දිග වැඩි කිරීම අර්ධ පළල වැඩි කිරීම මෙතනදී උස දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස අර වර්ගඵලයට ගත්තාම දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. එතන අපි දන්නවා මෙතනදී L into L into L L වල මෙතනදී තුන්වෙනි බලයනේ. අර මට කියන්නේ එහෙනම් මට L වල තුන නම් කැපිටල් ලකුණු අනිවාර්යෙන් පාවිච්චි කරන්නේ. එහෙනම් මට කියන්නේ පරිමාව කියන එකට දිගෙහි කීවෙනි මානේද තියෙන්නේ? දිගෙහි තුන්වෙනි මානේ තියෙනවා. ඒකයි 3 dimension කිව්වේ. තනද එන ලියන්නේ පරිමාව දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස L වැඩි කිරීම L වැඩි කිරීම L L වල තුන්වෙනි බලය ඊළඟට ඔය විදිහට තුන්වෙනි එක අපි ගමු අපිට එන්න මෙතන මෙතන නිකන් තරුවක් දාලා හැම එකෙම නෙමෙයි එකක දෙකක ලියනවා ලියන්න පරිමාවට දිගෙහි තුන්වන මානයේ පවතී පරිමාවට දැන් අපි area has the second dimension of length කියන එක අර දිගේ දෙවන මානය 2 dimension කියන එක 2D ඊළඟට ගන්න volume volume කියන එක අපි එන්නේ මොකද්ද එතකොට මෙතනදී volume has the 3 dimension of length කියන එක එතකොට එයාගේ තුන්වෙනි මානය තියෙනවා හරිද එහෙනම් පරිමාවට දිගෙහි කීවෙනි මානයද තුන්වෙනි මානය පවතිනවා ලිවද ඒ කියන්නේ පරිමාවට දිගෙහි
තුන්වෙනි මානය අර්ධ පොලිම හැස 3-dimensional of length කියනෙක් 3D 3-dimensional කියනෙක් right හරි ලේසි මේ මාන කොටස් එහෙම අමාරුයෝ නෙමෙයි ඊට පස්සේ මේකේ වැඩ ටික පුරුදු වුණාන් පස්සේ ඊට පස්සේ ප්‍රැක්ටිස් කරලා පදම් කරගන්න ඕන හරිද හෙන ලේසි අපි වැඩ කරගෙන යන නියමෙට හරි තුන්වෙනි එක විදිහට ලියන්න ප්‍රවේගය velocity ප්‍රවේගය කියන්නේ එතකොට විස්ථාපනයේ මාන බෙදන්න ඕනේ කාගෙන්ද කාලයේ මාන වලින් විස්ථාපනයේ මාන එතන විස්ථාපනයේ ලියනකොට කොටු වරහන් කාලයේ කොටු වරහන් dimension of displacement divide by dimension of time හරි කාලයේ මාන වලින් මොකද එතකොට විස්ථාපනයේ මාන ගත්තාම මෙතනදී L කාලයේ T එතකොට මේ T උඩට ගියාම L T ඍණ 1 L T ඍණ 1 පැහැදිලිද? එතකොට විස්ථාපනයේ ප්‍රවේගය කියන්නේ විස්ථාපනය displacement divide by time. එතන L බෙදීම. අපි නිකන් ඒකක ලියනකොටත් ඔහොම ලිව්වා. දැන් මට කියන්නේ මේ ප්‍රවේගය කියන එකට දිගෙහි කීවෙනි මානයද? පළවන මානයද? කාලයේ මොනවාද? ඍණ 1 වන මානයද තියෙනවා. අර්ධ දිගෙහි පළවන මානයද කාලය නික හැම එකෙම ලියන්න යන එකක දෙකක ලියන එහෙනම් ලියන්නකෝ ලියන්න ප්‍රවේගයට දිගෙහි පළවන මානයද අර්ධ ප්‍රවේගයට දිගෙහි පළවන මානයද කාලයේ ඍණ 1 වන මානයද පවතී කාලයේ ඍණ 1 වන මානයද පවතී. අර්ධ වර්ගඵලය දිග වැඩි කිරීම පළල L into L වැඩි. පරිමාව ওই විදිහට ප්‍රවේගය. ඊළඟ අපි හතරවෙනි එක ගන්නවා පුතාලා ත්වරණය. ත්වරණය. ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගයේ බෙදීම කාලය. ප්‍රවේගයේ මාන බෙදන්න ඕන කාලයේ මාන වලින් are the dimension of velocity divide by මොකද dimension of time ගන්න මාන එතකොට ප්‍රවේගය මොකද්ද L T ඍණ 1 බෙදන්න T එතකොට ගත්තාම මෙතන දර්ශක සුළු වෙනකොට T ඍණ 1 මේක උඩට ආපුවාම T ඍණ 2 හරි ලේසි L T ඍණ 2 clearද අර අපි ලියන්න ඕනේ නැහැ දැන් මේක බලන්න තරණය කියන භෞතික රාශියට දිගෙහි පළවන මානයද කාලයේ ඍණ දෙවන මානයද තියෙනවා. දැන් අනිවාර්යෙන් කැපිටල් ලකුරු වචනෙන් ලියන තැන්වලදී මේ වචනෙන් ලියන තැන්වලදී අනිවාර්යයි මොන වරහන් දාන එකද? කොටු වරහන් දාන එක. වචනෙන් ලියනකොට අනිවාර්යයි කොටු වරහන් දාන එක. හරිද? කොටු වරහන්. තරණය ප්‍රවේගයේ බෙදීම කාලය. ඊළඟ පස්වෙනි එක. පස්වෙනි එක විදියට ඝනත්වය ඝනත්වේ මාන ගමු ඩෙන්සිටි මොකද්ද ඝනත්වේ මාන ඝනත්වේ කියන්නේ මොකද්ද ස්කන්ධයේ බෙදීම පරිමාව ස්කන්ධයේ මාන බෙදන්න ඕන පරිමාවේ මාන වලින් අවගොල්ලම ලියන්ටක් ගාලා මොකද්ද ස්කන්ධයේ මාන කැපිටල් M මාස් කෙනකේ වොලියුම් පරිමාව දැන් අපි ගත්තා L වල 3 එහෙනම් ඝනත්වේ මාන වෙන්නේ M L ඍණ 3 අර ඝනත්වයේ මාන වෙන්නේ m l ඍණ 3. අර්ධ ඝනත්වයේ මාන m l ඍණ 3. තර ඝනත්වය කියන්නේ ස්කන්ධ බෙදීම් පරිමාව m බෙදීම l 3 m l ඍණ 3. clearද? m l ඍණ 3. right. ඒ කියන්නේ ඝනත්වයට ඝනත්වය කියන භෞතික රාශියට ස්කන්ධේ පළවන මානයේද දිගේ ඍණ තුන්වන මානයේද තියෙනවා. ඉතින් අපි දන්නේ ඒවනේ ඒව ඇසුරෙන් මාන ලියන්න පුළුවන්. මතකදෝ කොටු වරහන් දාන්නේ නැහැ. සමහර අය කියන්නේ මට කොටු ලියවෙන්නේ නැහැ නිකම්ම මෙහෙම ලියවෙන්නේ normal bracket. එහෙම කියන්න එපා. හරිද? අනිවාර්යෙන් කොටු වරහන් තුල දාන්න ඕන වචන ලියන එක. හරි clearද? අර MLT අරවා මේවා ලියනකොට කොටු වරහන් තුල ලිවීම අත්‍යවශ්‍යම නැහැ. ඊළඟට 6 වෙනි එක. ඝනත්වයේ ගාවට අපි එනවා 6 වෙනි එක බලය. ගන්න පුතේ ෆෝස් බලය කියන එක ලැබෙන්නේ මොකෙන්ද අපි දන්නවා ස්කන්ධයේ වැඩි කිරීම ත්වරණය mass into accelerations ත්වරණය
අර ඔලල් කාලෙ දැනුම ඔය දේට ගන්න පුළුවන්. අගන්ඩ බලන්න යාගේ මාන තනින් බොඩ් බලන්න එපා, උළු නිකන් ලියන්න. ස්කන්දය වැඩි කිරීම තරණය. ඇතට ස්කන්දය මෙතනදී එම් වැඩි කිරීම තරණය එල්ටීරීන දෙක. ඇතට මෙතන එනවා එම් එල්ටීරන දෙක. මුළු භෞතික විද්‍යාපුරාවට බලයමාන පට්ට වැදගත්. දිගටම බලයත් එක්ක යනව තියනවා. දැන් පේපර දෙනකොට පොඩි පොඩි දේවල් එක්ක දැන් අපි මෙහෙම දැන් මෙහෙම තියලා විභාග ලියන්න හුරු කරන්න. දැන් මෙහෙම උගන්වනවානේ පොදුවේ. ඊට පස්සේ දැන් රැම් එක හුරු කරගෙන යනවා, පන්ති ඇතුලේ කරවනවා. ඊට පස්සේ අපි මෙහෙමයි දැන් ගොඩක් කල් ගන්න බෑ. මුල ඉඳලම වගේ විභාග ලියවීමත් පටන් ගන්නවා මම 2026 විශේෂයෙන්. මේක ලොකු අරමුණක යන පන්තියක්. මුළු පන්තියම පාස් කරන අරමුණේ යන එකක්. තනින් ඉන්න. මනස එහෙමේ දුවනවා තමයි නිකම් මොන හරි දේවල් වලට යනවා හැටි ස්වභාවය. නමුත් අපි යම්කිසි කන්ට්‍රෝල් එකක් වෙන්න ඕනේ. අප වැඩ කරනකොට පුතා ලොකු ඩිසිප්ලින් එකක් තියෙන ඕන අපේ හැමෝගෙම. වැඩේට බැස්සාම හැමෝගෙම බලන්න මොබයිල් ෆෝන් ඕෆ්ද, කවුරු හරි ඉන්නවා නම් ඒ වගේ බාල මානසිකත්වල මෙතනත් තියෙනවා මොබයිල් ෆෝන් එක ඔන් කරගෙන දන්නේ නැහැ. එයාට ලොකුයි මේකට වඩා වෙන දේවල්. හරිද? දැන් මේ වෙලාවේ මේකට වඩා ලොකු දෙයක් නැහැ. මට මේ උගන්වන එකට වඩා ලොකු දෙයක් මෙතන නැහැ. කෝල් ආන්සර් කරන්න එන පානි වීට අරවා මේවා. මං කියලා තියෙන කිසි අත්‍යවශ්‍යම දෙයකට විතරයි මට කතා කරන්නේ. අරද මම උගන්වන ටයිම් මේක. මොන හරි ඩිසිෂන් එකක් ගන්න බැරිම තැනක මොනවා හරි අත්‍යවශ්‍යම දෙයකට විතරක් නැත්නම් නම් ඇවිල්ලා මට කතා කරන්න එපා. මගේ නම්බර් 1 මොකද්ද? මෙතන උගන්වන එක විතරමයි. ඒක තමයි මම මෙතනදී අදහගෙන කරන දේ. ඔයාලට උගන්වන එක. දැනත් දැන් ඔයගොල්ලන්ගේ මේ වෙලාවේ අදහගෙන කරන දේ මොකද්ද? මේ දේ හොඳට ගන්න එක, ඉගෙන ගන්න එක, ඒ අර වෙන දෙයක් නැහැ. මනස හදිස්සි කරලා හවස සිද්ධි, ඊයේ සිද්ධි, අතීත සිද්ධි, අනාගත සිද්ධි වල මනස තියාගන්න එපා. මේ වෙලාව තියෙන්නේ මාන ඉගෙන ගන්න එක මේ මොහොතේ. අර මේ කතන්දර වැඩක් නැහැ. ඒකින්ද පුරුදු වෙන්නේ මේ විදිහට වැඩ කරන්න. එතකොට එනර්ජි වැඩි, වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. අපි මේ මට්ටමකට ආව නම් මේ විදිහට කළා තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිට වඩා ලෝකෙ ගොඩාක් ඉහළට ගිය මිනිස්සු ලෝකේ විවිධ විදිහට භෞතික වශයෙන්, ආර්ථික, ආධ්‍යාත්මික විවිධ පැතිවලින් ගිය හැම කෙනෙක්ම පට්ට විනයකින් මේ මොහොතේ ඉඳලා වැඩ කරපු මිනිස්සු. දැන්වත් එහෙනම් ඕගොල්ලෝ අපි ගියාට වඩා 100,000 ගුණයක් ඉස්සරහට යන්න ඕන. ඒක තමයි අපේ බලාපොරොත්තුව. එතන තමයි මේ පද්ධතිය දිනුන රට දිනුන වෙලා එන්නේ. ඕගොල්ලෝ මාංශල ඉගෙනගෙන පෞල් පිටින් කොට දාන්න. දැන් ගෙවල් දුප්පත් නම්, ආර්ථික ශක්තිය අඩු නම්, සමාජීය ශක්තිය අඩු නම්, බලය අඩු නම්, මිනිසුන්ගේ නිিন্দা අපහාස පාච්චල් වලට ලක් වෙනවා, බයෙන් ඉන්න වෙලා තියෙනවා විවිධ මිනිසු නිසා. ඔහොම තියෙනවනේ සමාජයේ. අර අසරණ වුණාම නිකන් දන්නේ නැද? අසරණ වුණාම නිකන් අපේ හැටිනේ සමාජයේ. නීතියක් හරියට ක්‍රියාත්මක නොවුනහම සමාජයේ මිනිසුන්ගේ බලපෑම් වැඩි. හරියට එහෙම තියෙනවා නිකන් ඇටි. ඔවා වෙනස් වෙන්න ඕන රටක. හරිද? කිසිම කෙනෙක්ගෙන් කිසිම කෙනෙක්ට බලපෑම් කරන්න දු නිදහසේ ජීවත් වෙන්න මිනිසුකට අයිතිය තියෙන්න ඕන. එහෙම රටක් තමයි අපි හදාගන්න ඕනේ. තාම ලංකාවේ එහෙම නැහැ ඇත්ත තත්ත්වේ. රැක පාරට එළියට බහලා යන්න පුළුවන්ද? පිරිමි හරි ගෑනු හරි ඕන කෙනෙකුට අමාරුයි නේ. හරිද? එක හොරෙක් ඉදී බීපු එවුන් ඉදී විවිධ දේවල් ප්‍රශ්න එහෙම නිකන් යන්න දෙනවද? එහෙම දෙන්නේ නැහනේ නේද? නිදහසක් තියනවද? එහෙම නැහැ. අර සමහර රටවල් තියෙනවා එළියට ඕන 24 hours ඕන කෙනෙක්ට එන්න පුළුවන්. දන්නව රට සුරක්ෂිතයි. දැන් සිංගප්පූරු වගේ රටවල් සෑහෙන දුරට එහෙමයි. හරිද? හදලා තියෙන ඒගොල්ලෝ නීතිය තදට තියෙනවා. මොන හරි කරනත් අපරිම දඬුවම දෙනවා. කාටවත් බලපෑම් කරන්න නීතියෙන් හරි ඒක සිස්ටම් හදලා තියෙනවා. නීතිය එහෙම තමයි තියෙන්නේ. නීතිය රිංගන්න බෑ. අරයට මෙයට කියලා බේරෙන්න බෑ. අපේ බේරෙන්න ඕනේ සමහර ඒවා එහෙම කියලා. සම්බන්ධකම් වලින්, විවිධ දේවල් වලින්, මුදල් වලින්. එහෙම ඒවා තියෙන එක නිසා නීතිය නිකන් පල්ලෙහාට ගිහිලා සමහර තැන්වලදී. නිසා වටිනාකම නැති වෙලා. තේරෙනවද? එතකොට මිනිසුන්ට රැකවරණේ අඩුයි, ආරක්ෂාව අඩුයි. එහෙම නැද්ද? ඉතින් අවංකව හිතලා බලන්න එහෙම නැද්ද? එහෙම ඇත්තද දෙයකනේ? හරි. මිනිස්සු බලන හැම විටම පටු විදියට ප්‍රයෝජන ගන්න. හැමෝම නෙමෙයි, කලාතුරකින් ඉන්නවා. ඉතින් ඒකයි. හැමෝම මිනිසු නෑ. මිනිසු මාර හොඳ මිනිසු ඉන්නවා. 98%ක්ම හොඳ වෙන්න පුළුවන්. දෙන්නේ කවුල් වෙන්න පුළුවන්.
සියයට දෙකක් දේකයි. අපිම ඕල හදාගන්න ඕන හැමෝටම රැකවරණයක් වෙන රටක්. ඒක නිසා ඕගොල්ලෝ උනත් ඉන්නකොට පරිසරෙ කිසිම කෙනෙක්ට හානියක් වචනකින්වත් පාරතොටේදී බස් එකේ යනකොට අරද කිසිම කෙනෙක්ට එහෙම අපහසුතාවයකට පත් කරන්න එපා. හරිද? පිරිමි ළමයි ගෑණු ළමයි දෙගොල්ලම කිසිම කෙනෙක්ට. දැන් සමහර ඉන්න බස් එක යනකොට කොල්ලු ටිකක් සෙට් වුනහම කොල්ලු ටික එකතු වෙලා මොනවද ගෑණු ළමෙක් තනියෙන් ගියොත් එහෙම නිකන් අපහසුතාවයකට පත් කරන විහිළු කරනවා එක එක ඒවා කියනවා. ඒවල පුතාලා ඒවා බලුකම් කොළුකන් නෙමෙයි. දැන් ඒව බලුකන් ඒ වගේව කරන්න එපා. තමන්ගේ නංගිට, අක්කට, අම්මට, කාට හරි කෙනෙක්ට, තමන්ගේම කෙනෙක්ට එහෙම වෙනකොට ඔයගොල්ලෝ කැමතිද? එතන බලන්න. තමන් කැමතිද? නෑනේ. නිසා මොනම වෙලාවකවත් එහෙම අපහසුතාවයටපත් කරන්න එපා. ඒ වගේම ගෑල් ළමයිත් එහෙම පිරිලමෙක් තනියෙන් හිටියොත් එහෙම අපහසුතාවයටපත් කරන්න එපා. නේද? නේද පුතා? ඒ වගේ අසන්න වෙනව නේද එහෙම? අර අර ඇදි දුලා. අර එතකොට මම කියන්නේ එහෙමත් අවස්ථා තියෙන්න පුළුවන්. එහෙමත් තියෙනවා නැතුව නෙමෙයි. එහෙමත් අවස්ථා තියෙනවා. වැඩි දියුණු පිරිමි අය ගැල්ලම අපහසුතාවයටපත් කරන මේ වගේ එමක් කිසිකක් එහෙම කරන්න එපා. මේ ඉගෙන ගන්නවා කියන්නේ අපි මේ විශේෂ කරු විතරක් නෙමෙයි. ඒක පොඩි පුරුදු වෙන්න ඕන. අරද? එද ඒ වගේ සංස්කෘතියක් සමාජයක් අපි හරි විදියට හදාගන්න උත්සාහ කරන්න ඕන. ඔක්කොම අධ්‍යාපනයේ පොඩි කාලේ ඉඳලා දෙන්න ඕනි. සහ ඒකටත් එක නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. ඒවත් එක තමයි මේවා හැදෙන්නේ. ඕකේ.